ගැස් පිපිරීම්වලට හේතු සොයා බැලූ ජනාධිපති කමිටුවේ වාර්තාවට අනුව අදාළ වගකිව යුත්තන්ට වහා දඬුවම් ලබා දිය යුතු බව පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ජයවර්ධන මහතා පවසනවා. අද මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු පැවසුවේ ගැස් පිපිරීම් සම්බන්ධයෙන් මීට පෙර තමා ඇතුළු විවිධ පාර්ශ්ව සිදු කළ හෙළිදරව් දැන් සත්‍ය වී ඇති බවයි. ජනාධිපති පත් කරපු කොමිසමෙන් කියලා තිබුණ ටිකම තමයි අපි කිව්වේ අප්‍රේල් මාසේ. මේ රිපෝට් එක හදලා තියෙනවා. ඉතින් දැන් මෙතනින් එහාට මොකද්ද කරන්නේ? දැන් මේක මෙතනින් වහන්නයි යන්නේ කියන එකයි මම මේ කියන්න හදන්නේ. මේ තීන්දු తీරන වලට හවුල් වෙච්ච කට්ටිය දැන් අල්ලන්නේ ඉතින් CID එකට බාර දෙන්නේ නැත්තේ ඇයි කියලා ලොකු ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මේ අතර අධිකරණ නියෝගයක් මත නව ප්‍රමිතීන් සටහන් කරනු ලැබූ නව ගෑස් සිලින්ඩර මේ වන විට වෙළඳපළට නිකුත් කරමින් පවතිනවා. කෙසේතත් මේ දක්වා වෙළඳපළ තුළ පවතින ගෑස් සිංගයේ පහව ගොස් නැමැති අතර පවතින තත්ත්වය හමුවේ සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පැවසුවේ මේ වන විට දිවෙන පුරා ආයතන පාසල් සහ විශ්වවිද්‍යාලයන්හි ආපන ශාලා 4000ක් පමණ මේ වන විට වැසී ගොස් ඇති බවයි. එසේම ගෑස් සිංගයේ සහ මුද්‍රව්‍ය වැලහිංගේ හේතුවෙන් කුඩා පරිමාණ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන්නන් 5000ත් 6000ත් අතර සංඛ්‍යාවකට රැකියා අහිමි වී ඇති බවයි එම සංගමයේ සභාපති අසල සම්පත් මහතා සඳහන් කළේ. හැටන් ශ්‍රීපාද මාර්ගයේ ඇහැලකනුව ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක ගෑස් සුන්දුනක් පුපුරා ගොස් එහි සේවකයෙකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා. නල්ලතන්‍ය පොලිස් නිලධාරීන් හමුදා බතපිරිස සහ වන්දනාකරුවන්ගේ උපකාරයෙන් නල්ලතන්‍ය දක්වා රැගෙන තුවාලකරු මස්කලිය ප්‍රාදේශයේ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගැන්නා. කෙසේ වෙතත් පැවති ගෑස් අනතුරු සම්බන්ධයෙන් අවදානම මේ දක්වා පහව ගොස් නොමැති අතර අද දිනේදී තවත් ගෑස් ආශ්‍රිත අනතුරු කිහිපයක්ම වාර්තා වුණා. අවසර හිමිව තිබෙනවා. ඒ අනුව අද දින එම ගෑස් තොග ගොඩබෑම ආරම්භ කළ බවත් මේ වන විට එම ගෑස් තොග බෙදාහැරීමේ කටයුතුද ආරම්භ කර ඇති බවත් ලාෆ් ගෑස් සමාගමේ සභාපති WHK වැගපිටිය මහතා සඳහන් කළා. මේ අතර පවතින තත්ත්වය මත අද දිනේදීත් ඉන්ධන හල් ආශ්‍රිතව භූමි තෙල් පෝලිම් දක්නට ලැබුණා. ඉන්ධන මිලෙහි වැඩිවීමත් සමග එළවලු මිල ගණන් කෙරෙහිද දැඩි බලපෑමක් ඇති කර ඇති බවයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳුන් පවසන්නේ. වෙනදා රුපියල් 10ක් ලාභ ලැබුවා නම් කිලෝ එකකට දැන් අද රුපියල් 15ක ලාභයක් ලබන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද මේ ඉන්ධන මිල වැඩිවීමත් එක්කම සියලුම අත්‍යවශ්‍ය සේවාවල මේ මිල වැඩිවීමක් ලැබෙනවා. මේ අතර ඉන්ධන මිල වැඩිවීමෙන් ජනතාවට සිදු ඇති බලපෑමට විරෝධය පළ කරමින් අද දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධානය කර තිබුණා. එදා වෙලා කන්න බැරුව ඉතා අමාරුවෙන් ජීවත් වෙනවා. බඩු මිල වැඩි වෙලා, එළවලු මිල ගිනි ගණන් ගිහිල්ලා, හාල් මිල වැඩි වෙලා, පොල් මිල වැඩි වෙලා, හැම භාණ්ඩක මිල වැඩි වෙලා, ගෑස් එක ගෙදර තියාගන්න බෑ, ගෑස් මිල වැඩි කරා. ඒ ඔක්කොම අස්සේ ආණ්ඩු හදිසියේ මධ්‍යම රාත්‍රියේ 12ට තෙල් මිල වැඩි කරනවා ජනතාව මත තව බරක් පටවලා. ඒ නිසා මේ ජීවත් වෙන්න බැරුව ඉන්න මිනිහට ගයෙන් වැටිය මිනිහට බොන්නු නැවත නැවත අයින වගේ මේ ආණ්ඩුව ගොනා වගේ අයිනවා. ඒ නිසා දැන් මේක ඉවසුව ඇති. ඒ නිසා අපි පාරට බහැලා මේ ආණ්ඩුවට බල කරලා කියන්න ඕන මොකද්ද? බඩු මිල අඩු කරපල්ලා, තෙල් මිල අඩු කරපල්ලා, පෙරනම් බහැලා ගෙදර පල්ලියල්ලා කියලා.